හැමෝම ආදරෙන් පිළිගන්නවාදත් මගේ YouTube channel එකට. ඉතින් ගොඩ දවසකට පස්සේ තමා වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් grocery shopping video එකක් තමයි අරන් ආවේ. මම මේ මාසේ online order කරපු දේවල්. ඉතින් ලොකු දෙයක් order කරේ නැහැ. මොකද මම කලින් මාසේ ගත්තු දේවලුත් තියෙන නිසා සාමාන්‍යයෙන් මේ දේවල් මාසයක් මාසයකට වැඩිය තියාගන්න පුළුවන් දේවල් තමයි මම ගන්නෙ. ඉතින් මේ සැරේ මම ලොකු දෙයක් ගත්තේ නැහැ. ඉතින් අපි බලමු මම මොනාද මේ මාසේ අරගත්තේ කියලා. මුලින්ම මම මෙතන ඉඳලා පෙන්නන්නම්. මම මෙතනින් මස්ටි එක තියාගත්තා. මෙතන ඉස්සෝ එකක් තියෙනවා. මෙතන චිකන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන මොසරෙල්ලා පැකට් දෙකක්. ඒ දෙක. ඊට පස්සේ මෙතන තියෙනවා බිත්තර 30 කේස් එකක් ගත්තේ. මේ තියෙන එක. මෙතන මම මුලින්ම තියාගත්තේ සාමාන්‍ය අපි උදේට කන්න ගන්න දේවල් තමයි තියෙන්නේ මෙතන පොඩි අයගේ ඒවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇමරිකන් සෑන්ඩ්විච් එකක්. ඊට පස්සේ මෙතනක් තියෙන්නේ සෑන්ඩ්විච් වලට ගන්න පාන් එකක්. එකෙන් දෙකක් ගත්තා. ඊට පස්සේ මෙතන රිප්ස් එකක් තියෙනවා. මේකත් සාමාන්‍ය උදේට කන්න ගන්න එකක් පොඩි අයට ගත්ත එකක්. ඊට පස්සේ මෙතන බිස්කට් වර්ග දෙකකින් තියෙනවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් බෝතලයක් තියෙනවා. මම වෙජිටබල් ඔයිල් උත් ඕඩර් කරා. ඉතින් ඒක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඔලිව් ඔයිල් එක විතරයි තිබ්බේ. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි එකනාගේ කිරි එක. එකෙන් කේස් එකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි පාස්තා හදද්දි දාන සෝස් එක. ඒකෙනුත් මම තුනක් ගත්තා. ඊට පස්සේ මෙතන ලුණු තියෙනවා. මම කලින් ගිය මාසේ ඕඩර් කරපු එකේනුත් වැඩිපුර එකක් තිබ්බා. ඒ වුණාට මම තව දෙකක් ඕඩර් කරලා තියාගත්තා. මම සාමාන්‍යයෙන් මාසෙට ඔන්ලයින් ඕඩර් කරද්දී කොහොමත් ලුණු පැකට් දෙකක් අනිවාර්යෙන් ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් ගෙදර වැඩිපුර එකක් කොහොමත් තියෙනවා. අද ඒකෙන් දෙකක් තියෙනවා. පස්සේ මෙතන තියෙනවා බ්‍රවුන් ෂුගර් එකක්. ඒක ගෙනාවේ පොඩි අයට කුකීස් හදන්න. ඒකෙන් කක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ටූනා. මේකේ තියෙන 12ක් තියෙනවා. ඒකෙන් එකයි. ඊට පස්සේ මේ තියෙන්නේ ජූස් එකක් පොඩි අයට. ඒකෙන් එකක් ගත්තා. මෙතන තියෙනවා කොකොනට් මිල්ක් එකක්. ඒක නම් පළවෙනි පාර තමා ගත්තේ කොහොමද කියලා බලන්න. ට්‍රයි කරලා බලනවා ඒක කොහොමද කියලා. මම මේකේ ටින් වල තියෙන පොල් කිරි එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක අලුතෙන් තමයි ඇවිල්ලා තිබ්බේ. මම දැකලා නැහැ මීට කලින්. ඒකෙන් එකක් ගත්ත බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ටිෂු කිචන් ටවල්ස්. ඒකෙනුත් දෙකක් ගත්තා. පැක් දෙකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි අයගේ යෝගල්. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. මේ තියලා තියෙන්නේ. මෙතන තියෙනවා ක්‍රීම් කැරමල් එකක්. ඒකිනුත් එකක් ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ සාමාන්‍ය පොඩි අයට ස්නැක් වෙලාවට වගේ දෙන්න පුළුවන්. මේක නිකන් අර කේක් එකක් වගේ මැද ක්‍රීම් එක තියෙන. ඒකෙන් එකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා මෙතන ඩෝනට් දෙකක්. පොඩි දෙන්නට ඩෝනට් දෙකක් ගත්තා. මෙතන තියෙනවා වැනිලා මෆින් දෙකක්. ඒකෙන් එකයි. ඊට පස්සේ මේ තියෙන්නේ ෆිෂ් ෆින්ගර්. ඒකෙනුත් එකක් ගත්තා. එකක් 15ක් තියෙනවා. එකත් පොඩි අයට. මෙතන තියෙනවා නගට්ස්. ඒකත් ගත්තේ පොඩි දෙන්නට. ඒකෙනුත් පැක් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අරන් තියෙනවා පාමසන් චීස් එක. ඒකෙන් එක පැකට් එකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා අපිට යෝගට්. සාමාන්‍යයෙන් මම වෙනදාට නම් ගේන්නේ අර පොඩි යෝගට් එක. ඉතින් මෙදා පාර මම ග්‍රෑම් 502ක් තමයි ගෙනාවේ. ඒකෙන් දෙකක් ගෙනාවා. ඊට පස්සේ තියෙනවා බටර් දෙකක් ගත්තා. මම සාමාන්‍යයෙන් ඔන්ලයින් ඕඩර් කරද්දී එළවලු මුකුත් ගේන්නේ නැහැ. මෙදා පාර මම ලුණු ගත්තෙත් නැහැ. ලුණු ගිය මාසේ ඕඩර් කරපු එක තියෙනවා. මොකද මම සාමාන්‍යයෙන් ලුණු ෆ්‍රිජ් එකේ තියාගන්න නිසා සවුත්තු වෙන්නේ නැහැ. ඒක නිසා ලුණු එක තියෙනවා.
සුදු ලුණු මම දෙකක් ගත්තා. ඊට අමතරව බෙල් පෙපර් එකක් ගත්තා. ඒ දෙක විතරයි එළවලු මුකුත් ගත්තේ නැහැ. සාමාන්‍ය එළවලු ගන්නවනම් මම ඇල්ඩි එකෙන් තමයි ගන්නෙ. ඒකේ ගත්තු එළවලු පළතුරු තිබ්බ නිසා මම මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ තියෙනවා මෙතන මේ ප්ලාස්ටික් රැප්. එකෙන් දෙකක් ගත්තා. සාමාන්‍ය අපි කෑම එහෙම වහන්න ඕන කරන නිසා මම දෙකක් ගත්තා. මෙතන තියෙනවා බේකින් පේපර්. එකෙන් දෙකක් ගත්තා. ඒවත් වැඩිපුර සාමාන්‍යයෙන් පාවිච්චි කරන නිසා එකෙන් දෙකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මේ සෙට් එක නම් ගත්තේ මම බාත්รูම් එකට මේ උර. එකෙන් එකයි. ඊට පස්සේ තියෙනවා මෙතන ෆ්‍රීසර් කරන ෆ්‍රීසර් එකට දාන්න පුළුවන් මේ උර. එක ගත්තේ මම සාමාන්‍ය මස් කපලා වෙන් කරලා මේ උරවල දාලා තමයි ෆ්‍රීසර් කරන්නේ. ඒ හින්දා මම එකකින් එකක් ගත්තා. මේ තියෙන්නේ සාමාන්‍ය අපි විසික් කරන්න ප්ලාස්ටික් දාන්නේ මේ උරවල. වෙන් කරලා තමයි දාන්න ඕනේ ওই කාඩ්බෝඩ් එතකොට වීදුරු වෙන් කරලා දාන්න ඕන නිසා වෙනම උර තියෙනවා. ඉතින් මේක ගත්තේ මම ප්ලාස්ටික් වලට. ඊට පස්සේ ඒ ටික තමයි මේ තියෙනවා වයිප්ස් පොඩි කෙනාට. එකකින් දෙකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා මේක සාමාන්‍යයෙන් දැන් අපි මේ වගේ ග්‍රොසරි ෂොපින් කරලා ඒ බඩු එහෙම මේ මිනිස් උඩ එහෙම තිබ්බම දැන් ආයේ කොරෝනා වැඩි වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් මේ බඩු හිටන් ඔක්කොම පිහලා තමා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වයිප් ගෙනාවේ මම ඒ වලට නැත්තම් මේ මේසේ පිහන්න එතකොට මේ තියෙන මේ බෝතල් එහෙම පිහන්න මම මේකෙන් පාවිච්චි කරන්නේ. ඉතින් කලින් මම ගෙනල්ලා තිබ්බා. ඉතින් දැන් ආයේ එකක් ගෙනාවා. ඒක ගෙනාවේ ඒ වලට. ඊට පස්සේ මෙතන තියෙනවා ෆේස් ක්‍රීම් එකක්. ඩ්‍රයි ස්කින් එකට ඒක එකයි. ඊට පස්සේ තියෙනවා ලිප් බාම් එකක් ඇලෝවේරා. ඒක මේ ටූත් පේස්ට් එක ගෙනාවේ පොඩි දෙන්නට. ඊට පස්සේ තියෙනවා මෙතන අපි පාවිච්චි කරන ටූත් පේස්ට්. ඒක දෙකක් ගත්තා. මෙතන තියෙනවා ස්පොන්ජ් එකක්. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ. ඒකෙන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ඉන්ටිමේට් වොෂ් එකක්. ඒකෙත් එකයි. මේක ගත්තේ නම් මම සාමාන්‍යයෙන් ගෙදර ඔය පිරිසිදු කරද්දී බාත්รูම් එකට කුස්සියට එහෙම ස්ප්‍රේ කරන ස්ප්‍රේ එකක්. මේක අද පළවෙනි පාරට තමයි මම මේක ගත්තේ. නැත්තම් මම මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක හොඳ හින්දා ගත්තා. ඒකෙන් කයි. ඊට පස්සේ මෙතන තියෙනවා ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි. මෙතන ඩියෝ දෙකක් තියෙනවා. ඊට පස්සේ බොඩි වොෂ් එකක් තියෙනවා. ඊට පස්සේ මේක මගේ කිචන් ටුවර් වීඩියෝ එකේ ඔයාලට මම පෙන්නුවා මේ වගේ බෝතලයක්. හැබැයි මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි. පොඩි අයගේ ෆීඩින් බෝටල්ස්, එතකොට පොඩි අයගේ සෙල්ලම් බඩු, යාව කෑම කවද්ද ඉඳවන පුටුව, පළතුරු, එළවලු හොදන්න පුළුවන් මෙන්න මේ ලික්විඩ් එක. ඉතින් ඒක මම කලින් පාවිච්චි කරපු එක. මම වැඩි පාවිච්චි කරන එක ටිකක් සැර වැඩි. මේ පොඩි අයට තමයි එකක් තිබ්බේ. උනාට මම මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා. මේක පොඩි අයගේ පොඩි අයට හොඳයි මේක. ඉතින් ඒක නිසා මම මේක ගත්තේ. සාමාන්‍යයෙන් දැන් පොඩි අයට එළවලු පළතුරු දෙද්දි අනිවාර්යෙන් කොළුණු හරි නැත්නම් විනාකිරි හරි නැත්නම් මේ වගේ ලික්විඩ් එකක් තියෙනවා නම් මේක හරි දාලා හොදලා තමයි දෙන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් එළවලු වගේ උයනවා නම් අනිවාර්යෙන් ලුණු දාලා ටික වෙලාවක් තියලා තම හොදලා ගන්නෙ. දැන් මේක තියෙන නිසා මේක පාවිච්චි කර හැකි. ඉතින් මේ ටික තමයි මම ගෙනාවේ. ගොඩක් දේවල් ගත්තේ නැහැ. මොකද මම කලින් මාසේ ගත්තු බඩු තිබ්බ නිසා මම වැඩි දේවල් ගත්තේ නැහැ. ඊටත් මෙතන මම ඔයිලුයි සීනි මට එවලා නැහැ ඒගොල්ලෝ. ඒ දෙක තමයි අඩුපාඩුවකට තියෙන්නේ. ඉතින් අනිත් බඩු ඔක්කොම තියෙනවා. මම ඕඩර් කරපු ඔක්කොම තියෙනවා. ඉතින් මම හිතන ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් කැමති නම් ලයික් එකක් දාලා
මට මගේ අඩුපාඩු තියෙනවා නම් මගේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි මම තාම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම සුබ දවසක්.